प्रकाश करुक्त प्रधान आकार रेखीय बल संप्रयुक्त अनित क्रम आनत बल संप्रयुक्त मे रेखीय बल बल संप्रयुक्त बल की एक रेखीय क्रियाकरण अतिवन संप्रयुक्त बल अभी किसी वस्तु अक्मत बल किन ए वस्तु चलने मेन मे संप्रयुक्त बल क्रियाकरण दिशा तम एक वस्तु अक्मत बल कि क्रियाकरण संप्रयुक्त बल अभी बल कुते मुलिम एक रेखीय बल सॉरी रेखीय बल बल संप्रयुक्त मुलिम रेखीय बल संप्रयुक्त मेन मे मे बल मेती तांतु मम्मी तांतु खंबाधीन अवस्था खंबाधीन अवस्था मे तांतु बेदल मे अवस्था विधि मे दिशा F1 කියලා බලයක් ගෙදර මෙහෙට තව F2 කියලා බලයක් ගෙදර තිනවා මෙහෙට F3 කියලා බලයක් ගෙදර තිනවා තවත් මෙහෙට F4 කියලා බලයක් ගෙදර තිනවා ඔයාලට හිතෙනවා ඇති මේ තන්තුව කොයි දිශාවටද චලනය වෙන්නේ මේ තන්තුව පුතේ චලනය වෙන්නේ මේ බලවල සම්ප්‍රයුක්තේ ක්‍රියාකරන දිශාවට මේ බලවල සම්ප්‍රයුක්තේ ක්‍රියාකරන දිශාවට දැන් අපි බලමු මේ සම්ප්‍රයුක්ත අපි කොහොමද හොයන්නේ කියලා. සම්ප්‍රයුක්ත බලය අපි හඳුන්වන පුතේ R කියලා. R සමාන වෙනවා අපි හිතමු යම් දිශාවක් අපි දන්නේ කියලා ගනිමු. මෙන්න මේ දිශාවට සම්ප්‍රයුක්තේ ක්‍රියා කරනවා කියලා අපි හිතමු. අපි දන්නේ නැහැ ඇත්තට මේ දිශාවට සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්න කියලා. නමුත් අපි සලකනවා මේ දිශාවට සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරනවා කියලා. අන්න එහෙනම් මේ දිශාවට ක්‍රියා කරන බල අපි දන කියන සලකන. එතකොට මේ දිශාවට ක්‍රියා කරන බල මොනවද? F1 දන F2. ඊළඟට ඊට විරුද්ධ දිශාවට ක්‍රියා කරන බල ඒව අපි හඳුන්වන්නේ ඍණ කියලා. මෙන්න බලන්න ඊට විරුද්ධ දිශාවට ක්‍රියා කරන බල තමයි F3 දින F4 දින. F3 දන F4. මෙන්න මේ මේකෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද පුතේ සම්ප්‍රයුක්තයේ බලයේ විශාලත්වය. දැන් අපිට අවසානයේ ලැබෙන පිළිතුර ධන වෙනවා නම් අපි සලකන ලද දිශාවටමයි සම්ප්‍රයුක්තය ක්‍රියා කරන්නේ. उत्तरे लगने दिशावट विरुद्ध दिशावट संप्रयुक्त विरुद्ध दिशावट में संप्रयुक्त क्रिया मम हितरा पुते वाले සම්ප්‍රයුක්ත සර ඒකරේකීය බල සම්ප්‍රයුක්තය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මම මේකෙන් පොඩි ගානක් ඔයාලට හදලා පෙන්නන්නම්. මේ බලන්න. මේ තන්තුවක් තියෙන්නේ මේ දිශාවට අපි 5 නිව්ටන් බලයක් යොදලා තිනවා. තව මෙහෙට 10 නිව්ටන් බලයක් යොදලා තිනවා. මේ දිශාවට අපි 8 නිව්ටන් බලයක් යොදලා තිනවා. තව මේ දිශාවට 2 නිව්ටන් බලයක් යොදලා තිනවා. මේක සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත
बल आर गत्तोत् समानाई අපි සලකන දිශාව මෙහෙට දන කියලා ගන්නේ මේ පැත්තෙන් වැඩි බල ක්‍රියා කළ තියෙන කොමත් අපිට පේන විදිහට එහෙනම් 5 නිව්ටන් ධන 10 නිව්ටන් ධන කියලා සලකන්න පුළුවන් ඊට විරුද්ධ දිශාවට සලකන දිශාව මෙහෙන් ක්‍රියා කරන බල තමයි 5 නිව්ටන් 10 නිව්ටන් ඊට විරුද්ධව ක්‍රියා කරන මොකද්ද ඒ බල සියල්ලක් මොකක්ද කියලා සලකන්නේ ඍණ කියලා 10යි sorry 8 නිව්ටන් ධන දෙකයි සුළු කරාට පස්සේ 5යි 10යි 15යි නිව්ටන් ඊට විරුද්ධ දිශාවට ක්‍රියා කරනවා 10යි නිව්ටන් අපිට එතකොට ලැබෙනවා පිළිතුර 5යි නිව්ටන් මේ 5යි නිව්ටන් කියලා කියන්නේ පුතේ අපිට ලැබෙන පිළිතුර ධන එහෙනම් අපි සලකපු දිශාවට තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරේ දැන් පැහැදිලිද මම හිතන්නේ एक रेखीय बल संप्रयुक्त है हाय ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙනවා අනෙක් කතාව තමයි ආනත බල සංප්‍රයුක්තය ගැන එතකොට ආනත බල කියලා කිව්වහම ඒකත් අපිට දකින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා එකක් තමයි එකිනෙකට ලම්බක බලවල සංප්‍රයුක්තය මෙන්න බලන්න මේ පැත්තට අපි තුම් p කියලා බලයක් ක්‍රියා කරනවා මේ පැත්තට q කියලා බලයක් ක්‍රියා කරනවා ඔයාලට දැන් තේරෙනවා ඇති කිසියම් වස්තුවක් මත මෙන්න මේ එකිනෙකට ලම්බක දිශා ඔස්සේ බල දෙකක් යොදලා තියෙනකොට වස්තුව චලනය වෙන්නේ කොහෙටද මේ දිශාවටද මේ දිශාවටද නැත්නම් ඒ දෙකේ අතරමැද දිශාවට මෙන්න මේ බල දෙක ක්‍රියා කරන අතරමැද දිශාවට අන්න ඒක තමයි පුතේ සම්ප්‍රයුක්ත බලය අපි R කියලා ලකුණු කරගන්න. ඊළඟට පුතේ අපි මේකෙ සම්පූර්ණ කරගන්න ඕන බල සමාන්තර ආශ්‍රය. ඔන්න බල සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරගත්තා. දැන් මේ දිශා සමාන්තර ආශ්‍රයක් ගත්තාම පාද දෙකක් එකිනෙකට සමාන්තරයි. අනිත් පාද දෙකත් ඒ එකිනෙකට සමාන්තරයි. එහෙනම් මේක මේ පාදයේ සහ මේ පාදයක සමානයි සමාන්තරයි. මේ පාදයේ සහ මේ පාදයේ එකිනෙක සමානයි සමාන්තරයි. P Q P Q. දැන් පුතේ මට ඔයාව කියන්න බලන්න මේක සම්ප්‍රයුක්තයේ ගන්න ක්‍රමයක්. අපිට පුළුවන් පුතේ දැන් මේ R තමයි ඔයාලා P දන්නවා Q අගේ දන්නවා. එතකොට R හොයන්න අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ දෙකෙන් ඕනම ත්‍රිකෝණයකට දාන්න මොකද්ද පයිතගරස් ප්‍රමේය. අපි මේ ත්‍රිකෝණේ නම් කරගනිමු මේ සමාන්තර ආශ්‍රයේ ABC D කියලා නම් කරගනිමු. මම ACD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. එතකොට AC වර්ගය සමානයි A B වර්ගය ධන C D වර්ගය. දැන් පුතේ අපි AC කියලා කියන්නේ R වර්ගය AD කියලා කියන්නේ Q වර්ගය ධන මේක මොකද්ද P වර්ගය. මේක අපි පහසු විදිහට අපි මම උඩින් ලියනවායිද ඔයාලට පැහැදිලි වෙන්න R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය. මෙන්න මේ විදිහට තමයි එකිනෙකට ලම්බකව බල දෙකක් ක්‍රියා කරනකොට සම්ප්‍රයුක්ත බලය සොයාගන්න ආකාරය. එතකොට R කියලා කියන්නේ සම්ප්‍රයුක්ත බලය. P කියලා කියන්නේ ලම්බකව ක්‍රියා කරන එක් බලයක්. Q කියලා කියන්නේ ලම්බකව ක්‍රියා කරන අනෙක් බලය. දැන් පුතේ අපි මේ සම්ප්‍රයුක්ත බලය සෙව්වට වැඩක් නැහැ. කලින් ප්‍රයාලට මතක ඇති ඒක රේඛීය බල කිහිපයක් ක්‍රියා කරනකොට සම්ප්‍රයුක්ත බලය වර්ධිතදී බලයේ දිශාවක් ප්‍රකාශ කරා. මෙතනත් මේ බලයේ දිශාව ප්‍රකාශ කරන්නේ. මේකෙදී අපි බලයේ දිශාව ප්‍රකාශ කරන්න පුතේ තිරසට කොච්චර කෝණයක් ආනතද කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් අපි මේ තිරසට ආනත කෝණය හොයන ක්‍රමයක්
බලමු තිරසට ආනත කෝණය මෙන්න මේක තමයි ආනත කෝණය මේක අපි හිතමු තීටා කියලා මේ තීටා වල අගේ හොයන්න ක්‍රමයක් තියෙනවා අපිට tan තීටා දාන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාතය යටතේ වෙන tan තීටා සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය tan තීටා සමානයි සම්මුඛ පාදය කියන්නේ p බෙදීම බද්ධ පාදය කියන්නේ q tan තීටා සමානයි p බෙදීම q එතකොට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මෙතනින් මොකද ලැබෙන්නේ ලැබෙන්නේ මොකද තිරසට කොච්චර කෝණයක් ආනතද කියලා අපි ප්‍රකාශ කරන්න පුළුවන් මේ ලැබෙන අනුපාතයේ tan නගේ ඇසුරෙන් පුළුවන් අපිට තීටා වලගේ ප්‍රකාශ කරන්න මේක තමයි පුතේ එකිනෙකට ආනත එකිනෙකට ලම්බක බල දෙකක් ක්‍රියා කරනකොට සම්ප්‍රයුක්ත බලය සලා ගන්න ආකාරය හරි තව දැන් අපි මේකේ මේ පළවෙනි ක්‍රමය කතා කරේ ඊළඟට මේකේ තව කියන තව බල ක්‍රියා කරන ආකාරයක් තියෙනවා මේ විදිහට ලම්බක නැහැ එකිනෙකට ආනතයි හරි බලමු ලම්බක නොවන අවස්ථාවක ආනත බල ක්‍රියා කරනකොට සම්ප්‍රයුක්ත බලය මොන විදිහද හරි මම මේ බලන්න මේ අඳින්නේ එකිනෙකට ආනත බල දෙකක් ක්‍රියා කරන අවස්ථාව මේක p මේක q මේ කෝණයක් හිතමු තීටා මේ කෝණය තීටා දැන් මේක ඔයාලා අර කලින් ආකාරයෙන් හිතලා බලන සම්ප්‍රයුක්ත බලයේ කොහෙද ක්‍රියා කරන්නේ මෙහෙට 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 ක්‍රියා කරන්නේ මේ සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා කරන්නේ මේ බල දෙක අතර නැද දිශාවට කොන් ඔය වගේ දිශාවට එහෙනම් පුතේ මේක අපි r කියලා ලකුණු කරගන්න දැන් බල සමාන්තර ආශ්‍රේ කලින් වගේම සම්පූර්ණ කරගන්න විදිර පක් සමාන්තර ආශ්‍රේ සම්පූර්ණ කරගන්න මේක p එහෙනම් මේකත් p මේක q එහෙනම් මේකත් q මේක අපිට නම් කරගන්නත් පුළුවන් a b c d කියලා ත්‍රිකෝණී ත්‍රිකෝණයක් අපිට ලැබුණා නම් අපිට පුළුවන් මේකට පයිතගරස් ප්‍රමේය යොදන්න. නමුත් මෙතන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් නැහැ. ඒක නිසා මේකට පයිතගරස් ප්‍රමේය යොදන්න බැහැ. ඒක නිසා මොකද කරන්න ඕන? මේක ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වෙන විදියට සකස් කරගන්නවා. මුලින්ම කරන්නේ මම AB පාදය දික් කරගන්නවා. ඊට අවශ්‍ය තරම් දික් කරන්න පුළුවන්. ඊළඟට මම C ඉඳලා AB දික් කරපු පාදයේ කැපෙනකම් ලම්බකයක් අඳිනවා C ඉඳලා AD දික් කරපු පාදයේ කැපෙනකම් ලම්බකයක් අඳිනවා අන්න එතන නම් කරනවා මම E කියලා අන්න දැන් අපිට ත්‍රිකෝණයක කෝණයක් ආවා නමුත් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග අපි දන්නවා Q කියලා මේ පාදයේ දිගක් දන්නවා මේකේ දිග දන්නේ නැහැ අන්න ඒ දිග හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලා දැන් අපි මේ දිග හොයන්න C E D ත්‍රිකෝණය පාවිච්චි කරනවා මේකට දාන මොකද්ද ත්‍රිකෝණ මිතික අනුපාත සමීකරණය එතකොට මේ කෝණය තීටා නම් මේ කෝණය තීටා ඔයාලා දන්නව ඇති මේ කෝණය තීටා නම් මේ කෝණය තීටා. එතකොට අපි දානවා පුතේ sin තීටා. sin තීටා සමානයි සම්මුඛ පාදය බෙදීම කර්ණය. sin තීටා කෝණය අපි දන්නවා. සම්මුඛ පාදයේ c කර්ණයේ දිග අපි දන්නවා p කියලා. CE සමානයි p sin θ. ඊළඟට දැන් අපි දන්නවා මේ පාදයේ දිග p sin θ. දැන් අපි දැනගන්න ඕන DE දිගත් දැනගන්න.
DE දිග හොයන්න දානවා ඒත් මේ ත්‍රිකෝණයටම cos θ සමානයි බද්ධ පාදය දෙදීම හරි cos θ සමානයි බද්ධ පාදයේ DE දෙදීම කර්ණය θ එතකොට DE සමානයි P හරස් ගුණිතයෙන් ඉරුට්ටාම P cos θ දැන් මේ දිග අපි දන්නවා මොකද්ද පුතේ P cos θ හරි දැන් අපි මේ ත්‍රිකෝණය ගත්තාම සෑම පාදයකම දිග දන්නවා අන්න එතෙන්ට පුළුවන් අපිට මොකද්ද පයිතගරස් ප්‍රමේය යොදන්න දැන් අපි බලමු මේ පයිතගරස් ප්‍රමේය යොදන ආකාරය හරි A C E ත්‍රිකෝණය සඳහා පයිතගරස් ප්‍රමේය යෙදුවම AC වර්ගය සමාන AE වර්ගය දන් CE වර්ගය AC වර්ගය කියන්නේ පුතේ සම්ප්‍රයුක්ත බලය R සමාන AE වර්ගය කියලා කියන්නේ P ධන P sorry Q ධන P cos θ මේකේ වර්ගය ධන CE කියලා කියන්නේ P sin θ වල වර්ගය එතකොට R වර්ගය සමානයි මේක අපි දැන් සුළු කරන්නේ Q වර්ගය ධන මේක සුළු කරන විදිය මතක ඇති දෙකෙන් වැඩි කරනවා Q 2යි Q ඒක ගුණ කරනවා P cos θ 2යි P Q cos θ ධන P වර්ගය cos මෙතන ඉදමදි ගතියක් පේන නිසා මම කෙලවරටම ගන්නවා R වර්ගය සමානයි Q වර්ගය ධන 2යි P Q cos θ ධන මෙතන සුළු කරන්නේ මෙන්නයි t වර්ගය cos වර්ගය θ ධන මෙතන p වර්ගය sin වර්ගය θ දැන් පුතේ මෙතන අපි දන්නවා දෙකටම පොදුයි p කියලා අපි p ඉවතට ගන්නවා p ඉවතට ගත්තාම cos වර්ගය θ ධන sin වර්ගය θ ධන q වර්ගය ධන 2යි pq cos θ සමානයි r මේ cos වර්ගය θ sin වර්ගය θ ඕනම අවස්ථාවක පුතේ එකයි ඒක මම වෙනත් පොඩි කුඩා වීඩියෝ එකකින් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේක cos වර්ගයේ θ sin වර්ගයේ θ සෑම අවස්ථාවකම පුතේ එකයි. එතකොට මෙතන p වර්ගය. එතකොට r වර්ගය සමානයි q වර්ගය ධන 2 pq cos θ ධන. මෙතන එකෙන් ගුණ කරාම p වර්ගය. අපි මේක අපිට වඩා පැහැදිලි වෙන විදිහට ලියාගන්නවා. r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2 pq cos θ මෙන්න සම්ප්‍රයුක්ත බලය සොයන ආකාරය r වර්ගය කියන්නේ මේ පදය අපිට සම්ප්‍රයුක්ත බලය සමානයි t වල වර්ගය ධන q වල වර්ගය ධන 2 pq cos θ මේ සමීකරණයෙන් අපිට පුළුවන් පුතේ සම්ප්‍රයුක්ත බලය සොයාගන්න. හරි. දැන් සම්ප්‍රයුක්ත බලය සොයාගත්තට වැඩක් නැහැ.
दिशा प्रकाश करोन मे दिशा प्रकाश करोणमितिकोणमितिकुपात එතකොට අපි හිතමු tan alpha සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය tan alpha මෙන්න මේ කෝණය මේක ඍජු කෝණය ත්‍රිකෝණයක් ඒක නිසා ත්‍රිකෝණමිතික අනුපාතය යොදන්න පුළුවන් tan alpha සමානයි සම්මුඛ පාදය කියන්නේ t sin t संप्रयुक्त बल क्रिया दिशा सरल साराशे प्रकाश कर एक रेखीय बल की प्रतिसियम वस्तु मत क्रिया करने को संप्रयुक्त बल स्वयं आकार है लेकिन एक रेखीय बल की प्रतिक्रिया करने को संप्रयुक्त बल स्वयं आकार है f1 f2 f3 f4 तो बट r के लिए यानी कि आप इस आलेख में दिशा में दान किए जा रहे हैं f1 दान है f2 මෙතන මේ කෝණය අපි හිතමු θ කියලා tan θ සමානයි p දෙවීම q මේ සමීකරණ දෙක තමයි මේ අවස්ථාවට යෙදෙන්නේ ඊළඟට අපි අවසානයේ කතා කරා එකිනෙක ආනත බල දෙක ක්‍රියා කරනකොට t q මේ බල දෙකේ සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද කියලා बल सामुक्त sin theta sin q ගන්න p cos theta හරි දැන් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් මේ එකිනෙකට ආනතව ලම්බක නොවන අවස්ථාවක බල දෙකක් යොදා ඇති විට සම්ප්‍රයුක්ත බලය හරි දැන් මම මේ පාඩමේදී ඔයාලට කියලා දීපු දේ තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා මෙන්න මේ අවස්ථා संप्रयुक्त बल मेतन अटन्यवस्था संप्रयुक्त सह दिशा दिखमस्यूटन
දෙස මෙතන සම්ප්‍රයුක්තයේ සහ දිශාව යන අවස්ථා දෙකම සොයා ගන්නවා හරි ඊළඟ වීඩියෝ එකේදී මම මේ ගැටලු තුන විසඳලා ඔයාලට ඊළඟ ඊළඟ වීඩියෝ එක විදිහට බල සමතුලිතතාව පාඩම් කරන්න බලාපොරොත්තු වෙනවා හරි එහෙනම් ඊළඟ දවසේ ආයෙත් හම්බ වෙනතුරු ඔයාලට සුබ දවසක් ආයුබෝවන්